රජයේ කියනවා දවසකට 8000ක් විතර PCR කරනවා කියලා. දැන් ඔබතුමා වගකීමෙන් කියන්නේ මම ඊට වගකීමෙන් කියනවා කොළඹ නගරය තුල මම හොයලා බැලුවා PCR පරීක්ෂණ සාමාන්‍ය තත්ත්වයේ තමයි 10කට වගේ 10ක් වගේ තමයි ක්‍රමන්නේ. දැන් දවස් 3කට කලින් කරා අපේ දිස්ත්‍රික් සංවර්ධන කමිටු රැස්වීමේදී එතනට ආපු ජනාධිපති කාර්යසාධක බලකාය දොස්තර මහත්මයාගම කිව්වා එදා කරේ 800යි කියලා. ඒ කියන්නේ ඇවරේජ් එක කියන්නේ 1000යි. ඒක කොළඹ නගරය දැන් මේ වසා දාලා තියෙන ප්‍රදේශවල ජනගහනය ලක්ෂ 5ක වගේ ප්‍රමාණයක් ජීවත් වෙනවා. එතකොට මේ ලක්ෂ 5ක වගේ ජීවත් වෙන ප්‍රමාණය ජනතාවට PCR පරීක්ෂණ 1000ක් කරාම ප්‍රමාණවත් වෙනවද? මොකද්ද මේ මේ කරන විහිළුව? මේ විහිළුවක් කරන්නේ එක්කෝ වහාම මේ PCR පරීක්ෂණ ප්‍රමණ කරන ප්‍රමාණය කරලා කරලා මේ 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 තියෙන ලොක්ඩවුන් එක අර ලොක්ඩවුන් එකම නෙමෙයිනේ විසඳුම. ඉතින් මේ ලොක්ඩවුන් එක කරගෙන ඉන්න පුළුවන් මේ තව මාසයක්වත්. ඉතින් ලොක්ඩවුන් එක කරාම විතරක් මේ වැඩක් නැහැ. ඉතින් ලොක්ඩවුන් එක කරන්නේ මේ ඊළඟ ස්ටෙප් එක PCR පරීක්ෂණ කරලා ආසාදිතයන් ඉන්නවා නම් ඔවුන්ව හඳුනාගෙන අනිත් අය නිදහස් කරන්න. එතකොට දැන් මේක කරන්නේ නැහැ. මේක කරන්නේ ඊටාම ප්‍රාථමික මට්ටමේ මේක මේ යන්නේ. නමුත් ආණ්ඩුව එළියට ලොකු චිත්‍රයක් පෙන්නනවා අපි අරක කරනවා අපි මේක කරනවා අපි මෙච්චර PCR පරීක්ෂණ කරලා තියෙනවායි කියලා ලොකු මේ රූපවාහිනිය වල ලොකු මේ මේ චිත්‍රයක් ජනතාවට පෙන්නනවා. නමුත් මේ ප්‍රදේශ වලට කියලා බැලුවම පේනවා ජනතාවගේ ඇත්ත තත්ත්වය හා යථාර්ථය මොකක්ද කියලා. යථාර්ථය ආණ්ඩුව පෙන්වන එකට වඩා ඊටම හාත්පසින්ම වෙනස් යථාර්ථයක් තියෙන එකයි මම කිව්වේ. මෙහෙම ගියොත් මේක මීට වඩා තව අර්බුදයකට යන්න පුළුවන්, මේක පිපිරෙන්න පුළුවන්. ජනතාවගේ පීඩනය, ආතතිය, ඔවුන්ගේ දරිද්‍රතාවය දවසින් දවසින් ඉහළ යනවා. ඒ ඉහළ යාම තුළ මේක තව තව මේක අර්බුදයට යන්න පුළුවන්. මම ඒක තමයි මම කිව්වේ මේ ආණ්ඩුව හිතාමතාම මේක අර්බුදයට ගෙනියනවාද කියලා. අපිට එහෙම සැකයක්ත් තියෙනවා. දැන් 1000ක් කරනවා කියලා ඔබතුමා කිව්වොත් එහෙම දවසකට සාමාන්‍ය කොළඹින් වාර්තා වෙන ඩෙඩුන් 400කට ආසන්න ප්‍රමාණයක්. මම දැක්ක ඊයේ 300ක් වගේ වාර්තා වෙලා තියෙනවා. ඔය 145 40 ප්‍රමාණයක් ඩෙඩුන් වෙනවා කියන එක එතකොට නෑ නෑ දැන් මම දැක්ක ඊයේ මේ එවලා තියෙනවා 300ක් විතර. මම දැක්ක ඊයේ ආවා મેසේජ් එක 300ක් ඇවිල්ලා ඉන්නවා කියලා ආසාදිතිය. එතකොට ඒක මුළු කොළඹ නගරයේ ප්‍රමාණයද එහෙම නැත්නම් රටේ ප්‍රමාණයද කියලා අපි දන්නේ නෑ. ඒ 300 ගානාවේ නගරේන්ද එහෙම නැත්නම් නගරයෙන් පිට ඉන්න අනිකුත් ප්‍රදේශවලත් එක්කද කියන එක නම් අපි දන්නේ නැහැ. නමුත් මම දැක්කා ඊළඟට තමයි දැන් තව කාරණාවක් දැන් මේ COVID-19 මරණ සම්බන්ධව ආණ්ඩුව මේ ඒ සම්බන්ධව ආණ්ඩුව නිකුත් කරන්නේ ලේඛනය මේ මධ්‍යම රාත්‍රියේ පහු වෙලා. ඇයි ඒ දැන් මේක මේ කියන්නේ රෑ 10 අමාර නිවුස් එක විවරණකම් ඉන්න ආණ්ඩුව COVID-19 මරණ සම්බන්ධව ලේඛනේ නිකුත් කරන්නේ. මට පේනවා ආණ්ඩුව දැන් ඒකත් හංගනවා. ඒක හැංගීමේ උත්සාහයක්ද දන්නේ නැහැ මේ මහරෑ මේ ඔය ලේඛන නිකුත් කරන්නේ. ඉතින් ඇයි ඒක උදේවරු නිකුත් කරන්න පුළුවන්? ඇයි මේ රෑ 12න් පස්සේ නිකුත් කරන්නේ? දැන් මේ දවස් ටිකේම ආණ්ඩුව මරණ සම්බන්ධව ඒ නිකුත් කරන ආණ්ඩුවේ ස්ටේට්මන්ට් එක ආවේ රෑ මැදම රාත්‍රියේ. මධ්‍යම රාත්‍රියේ මේක නිකුත් කරන්නේ සමහරට මේ ප්‍රවෘත්තිවල මේක අනේක වලක්ව ගන්න වෙන්නත් ඇති. ඉතින් ඒක තමයි මම කිව්වේ ආණ්ඩුව කිසිම අවංකභාවයකින් මේක වලක්ව ගන්න කිසිම උත්සාහයක් නැහැ. ආණ්ඩුව මේ පිළිබඳව ආණ්ඩුවේ තියෙන අවංකභාවයේ තියෙන ඉතාම ප්‍රාථමික අවදි. ඒක අපිට පේනවා වාසුදේව නානායක්කාර මහත්තයා කියන වැක්සින් නෙපා කියලා, විමල් වීරවංශ මහත්තයා කියන 5000 මාසෙට ප්‍රමාණවත් කියලා. මේ ආණ්ඩුවේ මේ ඉන්න මේ කියන්නේ ප්‍රධාන පෙළේ ඉදිරි පෙළේ ඇමතිවරුන්ගේ කතාබහ තුළ පේනවා මේ COVID-19 සම්බන්ධව ආණ්ඩුවේ තියෙන උනන්දුව හා ආකල්පය ඉතාම ප්‍රාථමික අවධියේ තියෙන්නේ. ඒක මේ රටේ අනාගතයටත් ඉදිරි ගමනටත් මේ ජනාධිපතිතුමාගේ සර්ගේ සෞභාගිය දැක්මටත් හානි කරයි කියන එක තමයි අපිට කියන්න වෙන්නේ. දැන් ඔබතුමාගේ පාර්ශ්වය නියෝජනය කරන නගරාධිපතිතුමිය නම් කියන්නේ තවත් ලොක්ඩවුන් කරන්න කියලා. දැන් ඔබතුමා එපා කියලාද කියන්නේ? නෑ මේක තමයි දැන් මම කියන්නේ. දැන් ආණ්ඩුව දැන් මේක ලොක්ඩවුන් මාසෙකට ගෙනවා. දැන් ආණ්ඩුව මේක ලොක්ඩවුන් කරන එක තමයි එකම විසඳුම කියලා ආණ්ඩුව හිතනවා නම්, ඉතින් ආණ්ඩුව ඒකට අවශ්‍ය යටිතල පහසුකම් ජනතාවට එදිනෙදා අවශ්‍ය දේවල් ඒ සියලු දේවල් ලබා දිය යුතුයි. ඒක කරගෙන තමයි ඒක කරන්න ඕනේ. එහෙම නැතුව ඒ ජනතාවට අවශ්‍ය එදිනෙදා අවශ්‍ය කරන දේවල් ඔවුන්ට උන්ගේ තියෙන ඕනා එපාකම් ඉෂ්ට කරන්නේ නැතුව ඔවුන්ගේ මේ පවුල් වලට අවශ්‍ය කෑම බීම ටික දෙන්නේ නැතුව
නිකන් මේ ලොක්ඩවුන් කිරීම තුල මේ ප්‍රශ්නේ විසඳන්න පුළුවන්ද? ඊළඟට තව ප්‍රශ්නයක් ඇති වෙනවා. ඊළඟට මිනිස්සු බඩගින්නේ මැරෙන්න පටන් ගන්නවා. එතකොට මේක ඊට වඩා දරුණු තත්යකට යනවා. මිනිස්සු ඊළඟට මන්දපෝෂණය හැදෙනවා ළමයින්ට. ඒක ඊට වඩා රටේ ආර්ථිකයට බලපානවා. ඒකයි අපි කිව්වේ ලොක්ඩවුන් එකම නෙමෙයි මේක මේක මිසඳුම. ආණ්ඩුව ලොක්ඩවුන් දාන්නේ තාවකාලික. ලොක්ඩවුන් එක කරලා ඉවරලා ඊළඟට ආණ්ඩුවේ PCR පරීක්ෂණ ටික වැඩි කරගෙන ඒ එක එක ප්‍රදේශවල PCR පරීක්ෂණ කරලා ඒව ඉක්මනට ඉවර කරන්න බලන්න ඕනේ. එතනම අපිට පේනවා දැන් කොළඹ නගරය තුල 1000ක මට්ටමක PCR පරීක්ෂණ දවසට කරනවායි කියන්නේ ඊටාම ප්‍රාථමික අවධියේ මේ ආණ්ඩුවේ ඉන්නේ. ද ආණ්ඩුව කෝ ඇන්ටිජන් කිට් ගෙනාවයි කියලා කිව්වා. මේ එක එක ලක්ෂ ගානක ඇන්ටිජන් කිට් ගෙනල්ලා තියන ඒවා ගන්න යනවායි කියලා කිව්වා. ඊළඟට WHO එකෙන් ආණ්ඩුවට ඇන්ටිජන් කිට් ලක්ෂයක් විතර වගේ නොමිලේ ලබා දුන්නා. ඊළඟට තව රටවල් ආධාර දුන්නා. දැන් මේ හැම එකක්ම ලබා දීලා තවම මේක ආණ්ඩුවට කරගන්න බැරි නම් මේක හරියාන කාලුව ක්‍රමානුකූලව මේක කළමනාකරණ කරගෙන ජනතාව ඉක්මනට මේකෙන් මුදව ගන්න ආණ්ඩුව කටයුතු කරන්නේ නැත්තම් ඉතින් මොකද්ද අපි කරන්නේ? දැන් හෙට පාසල් ආරම්භ කරනවා. බස්නාහිර බලාතේ නැහැ නේ? ඔව්. ඔව්. සාමාන්‍ය ඔබතුමාගේ මතය මොකක්ද මේක? නෑ ඒක තමයි. දැන් අපි කියන්නේ දැන් මේක මම ඉන්න අදහස නම් ද අපිට පේනවා මේ වසංගතයත් එක්ක අපි මුණ දෙන්න වෙනවා. අපිට මේකෙන් පැනලා යන්න බෑනේ. අපි මේකට අවශ්‍ය කරන මේ සෞඛ්‍ය ආවරණ මේ සෞඛ්‍ය නීතිත් එක්ක අපිට තමයි මේ තව ඉස්සරහට අපිට යන්න වෙනවා. ඉතින් ඒක කවුරුත් පිළිපැදිය යුතුයි. ඉතින් අනිකුත් ප්‍රදේශවල පාසල් ආරම්භ කරනවා නම් ඒ පිළිබඳව සෞඛ්‍ය නිලධාරීන් ගේ අනුමැතිය උඩ ඒ ඔවුන්ට යම්කිසි වගකීමක් දරන්න පුළුවන් නම් ඔවුන්ට යම්කිසි සහතිකයක් ලබා දෙන්න පුළුවන් නම් ඒ බස්නාහිර පළාතෙන් පිට තිබෙන පාසල් වල පාසල් පටන් ගන්න පුළුවන් කියලා. ඉතින් අපිට ඒ ගැන ගැටලුවක් නැහැ. නමුත් තියෙන දේ තමයි ඒ සෞඛ්‍ය බලධාරීන් හා මේ වගකීම් උත්තන් ඒ පිළිබඳ වගකීම දැරිය යුතුයි.